සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ හැමෝම. ඉතින් යාළුවෝ අපි කතා කරමින් ඉන්නේ දවසකට ඩොලර් දෙකක් තුනක් හොයන්න පුළුවන් රියල් මෙතඩ් මොනවද, ඒවා හොයාගන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන්. ඉතින් මම ඊට කලින් ඔයාලට ගෙනාව ස්පවුට් ගිග් කියන සයිට් එකේ අපිට වැඩ කරලා දවසකට ඩොලර් දෙකක් තුනක් හොයන්න පුළුවන් මෙතඩ් එකක් මෙතඩ් තියෙනවා. ඒව කරලා අපිට සරලව ටාක් සම්පූර්ණ කරලා මුදල් හොයන්න පුළුවන්. ඉතින් මම අද ගේන ඊටත් වඩා පහසුවෙන් ඕනම කෙනෙකුට මේ ප්ලටෆෝම් එකේ වැඩ කරලා මුදල් හොයන්න පුළුවන්. මේක කරන් තියෙන්නේ හරිම සරල දෙයක්, පුංචිම පුංචි වැඩක්. ඔයාට තියෙන්නේ පාටට පාට තෝරන්න විතරයි. නමුත් ඔයාට මේක ඇතුලේ හොඳ ඉන්කම් එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. ඕනම කෙනෙකුට පුළුවන්. ඔයා මේනකොට රැකියාවක් කරනවා නම් ඔයාට අමතර ආදායමක් හොයන්න මේක ඇතුලේ පුළුවන්. ඔයා මේනකොට ජොබ් එකක් හොයන්න කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයා ජොබ් එකක් කරනකම් මෙන්න මේ මෙතඩ් එක ඇතුලේ ඔයාට සල්ලි හොයන්න පුළුවන්. ඔයා ඕ ලෙවල් ඒ ලෙවල් කියලා ඉන්න කෙනෙක් නම් ඔයාට ඔයාගේ ලැබෙන විවේක කාලෙදි මෙන්න මේක කරන්න පුළුවන්. හැබැයි මෙන්න මේකට පුංචිම පුංචි ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න ඕන. රුපියල් 3000ක් ඔයාට මේකට දාගන්න පුළුවන් නම් මාසෙකට අනිවාර්යයෙන්ම රුපියල් 9000කට එහා හොයන්න පුළුවන්. මොකද ඔයා දවසකට ඩොලර් 1ක් මේක ඇතුලේ හෙව්වත් ඔයාට මාසෙට ඩොලර් 90ක් හොයන්න පුළුවන්. දවසට 1ක් හෙව්වත් දවස් 10ට මාසෙට ඩොලර් 30ක් හොයන්න පුළුවන්. ඉතින් ඩොලර් 30ක් කියන්නේ රුපියල් ඔයා දන්නවා 9000ක් විතර වෙනවා. ඔයාට ඩොලර් 30ක් හොයලා ඔයාට ඩොලර් 2ක් හොයන්න තැනට යන්න පුළුවන් නම් ඩොලර් 2ක් හෙවුවොත් මාසෙකට ඩොලර් 60ක් හොයනවා. ඒ කියන්නේ ඔයා රුපියල් 17000ක් විතර හොයනවා. ඉතින් ඒ වගේම ඩොලර් ඩොලර් 3ක් හොයන එක තමයි මම ඔයාලට රෙකමෙන්ඩ් කරන්නේ. මේක විදියට පටන්ගෙන පුංචි තැනකින් පටන්ගෙන ස්කිල් එක හදාගෙන ඒක හොයන එක. ඉතින් අන්න එතකොට ඔයාට මාසෙකට රුපියල් 27000ක් විතර හොයන්න අවස්ථාව තියෙනවා මේක ඇතුලේ. ඉතින් ඊටත් වඩා යනවා නම් ඔයාගේ amount එක අනුව ඔයාට decide කරන්න පුළුවන් කොහොමද මේකේ මුදල් හොයන වේගය මොකක්ද කියලා, ඒ වගේම දවසට කොච්චර හොයනවද කියලා. ඉතින් මේ හැම දෙයක්ම කරන්න හැටි සහ මේ හැම දෙයක් ගැනම හිතන විදිය අපි මේ වීඩියෝ එකේදී මම ඔයාට සරලව පැහැදිලි කරලා දෙනවා. ඒ වගේම ඔයාට මේ වීඩියෝ එකේදී ඔයාට මේ සයිට් එකේ රෙජිස්ටර් වෙන විදිය, මේ සයිට් එකේ වැඩ කරන විදිය වගේම මේක ඩිපොසිට් එකක් කරන්නේ කොහොමද, ඒ ඩිපොසිට් amount එක අනුව අපි කොහොමද මේක වැඩේ කරන විදියට සකස් කරගන්නේ, නිවැරදි ක්‍රමයක් හදාගන්නේ කොහොමද. ඒ වගේම මේකේදී හරි සරල මෙතඩ් එකක් තමයි මම ඔයාට win කරන්න ලබා දෙන්නේ. මේකේ පාට තෝරන්න විතරයි තියෙන්නේ, ලැබෙන පාට පාට තෝරන්න විතරයි, වෙන කිසිම තියරි එකක් මේකේ නෑ මම ඔයාට කියලා දෙන්නේ. ඒ වගේම ඔයා අනිවාර්යයෙන්ම මේකේදී මම කියලා දෙන පේෂන්ස් කඩන විදිය ඔයා අනිවාර්යයෙන් මේක අනුගමනය කරන්න ඕන. මොකද ඔයාගේ පුංචි amount එකක් තියෙනවා, ඒ amount එක ආරක්ෂා කරගෙන loss නොවී කරන හැටි මම ඔයාට live කියලා දෙනවා. ඒ වගේමයි live ඔයාට වීඩියෝ එක පොඩ්ඩක් දික් වෙනවා. දික් වුණාට කරන්න දෙයක් නෑ මට යාළුවේ. මොකද මම ඔයාට live විනාඩි 20කින් 25කින් වගේ ඩොලර් එකක් හොයලා පෙන්නනවා live. මේක මේ සිස්ටම් එක ඇතුලේ පුංචි amount එකක් තියෙන කෙනෙකුට, ඉතින් ඒක ලොකු amount එකක් තියෙන කෙනෙකුට එච්චර වෙලාවක් යන්නේ නැහැ. ඒ වගේ කීප ගුණයකින් වැඩි මුදලක් හොයන්න අවස්ථාව තියෙනවා. නමුත් අපි අතර ඉන්නේ රුපියල් 3000ක් වගේ දාලා මේ වැඩේ පටන් ගත්තොත් ඔයාට මාසෙට අනිවාර්යෙන් රුපියල් 9000ක් හොයන්න පුළුවන්. ඊට වඩා වැඩියෙන් හොයන එක තියෙන්නේ ඔයාගේ කැපවීම සහ ඔයාගේ උනන්දුව මත. ඉතින් මේ කිසිම තැනකදී හදිස්සි වෙන්න එපා. මම මුලදීම කියන දේ තමයි අපි මේක ඇතුලේ ඇවිල්ලා ඩොලර් 40-50 එක දවසට හොයන්න යන්න එපා. එතකොට ඔයාගේ මුදල් නැති වෙන්න තියෙන ඊට කඩ වැඩි. අපි තීර මේ වෙලක ඇතුලේ කරන්නේ දවසකට ඩොලර් 1ක් 2ක් 3ක් හොයන ගමන පටන් ගන්න. ඒක පුංචි මුදලක් වෙන්නේ නැහැ කවදාවත්. ඔයා රුපියල් 9000ක් මේකෙන් හොයාගත්තත්, දවසකට ඩොලර් 1ක් හොයලා 9000ක් හොයාගත්තත් ඒකත් ඔයාට මේ වෙලාවේ ලොකු ශක්තියක්. ඉතින් ඊට වඩා යනවා නම් ඔයාගේ ආර්ථිකයට ඒක ලොකු පහසුවක් වේවි. ඉතින් මම මේ වීඩියෝ එකේදී ඔයාලට සරලව මෙන්න මේ මෙතඩ් එක අනුගමනය කරලා ඩොලර් 1ක් හොයන විදිය ලයිව්ම වැඩ කරලා පෙන්නනවා. කිසිම තැනක ස්කිප් කරන එකක්වත් ස්ටොප් කරන එකක්වත් නැතුව කරනවා. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. ඔයාලට ලොකු අවබෝධයක් ඇති වෙයි මේ සයිට් එකේ ඇවිල්ලා වැඩ කරන්නේ කොහොමද කියලා. ඉතින් මම ඔයාලට පුංචි ආරාධනා කරනවා. මම මේ වගේ සයිට් තමයි ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේකේ ඔයා දකින දෙයක් අඩුපාඩුවක් තියෙනම් පුළුවන් ඔයාලට කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන්න. ඒ වගේම තවත් වීඩියෝ මේ වගේ බලන්න කැමති නම් ඔයා මගේ channel එක කැමති නම් subscribe කරලා තියාගන්න. ඉතින් අපි නිතරම කතා කරන්නේ මේ වෙලාවේ අපිට තියෙන ලොකුම ප්‍රශ්නය මුදල්. මුදල් ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න පුළුවන් real method කියන එක තමයි මගේ එක අරමුණ. ඉතින් යාළුවෝ අපි ඉක්මනට වීඩියෝ එකට ගිහලා බලමු මොකක්ද මේ site එක, කොහොමද මේ site එකේ register වෙන්නේ, කොහොමද මේ site එකට deposit එකක් දාන්නේ.
හදාගන්න. ඊළඟට අපි ඩිපොසිට් එමවුන්ට් එක 90 මේක වැඩ කරන්න අවශ්‍ය පසුබිම හදාගන්න. නැත්නම් PHS වලට කඩලා අපි ලොස් එකක් කවර් කරගෙන win එකකට යන විදිය හදාගන්නේ කොහොමද සහ ඒ ක්‍රමයේ අනුගමනය කළා කොහොමද win වෙන විදියටම ලොස් යන්නේ නැතුව ඔයාගේ මුදල් නැති කරගන්න නැතුව අනිවාර්යයෙන්ම win වෙන විදියට දිනන විදියට මේ ගේම් එක ප්ලේ කරන්න කොහොමද කියලා වීඩියෝ එකේදී කතා කරනවා. ඉතින් වීඩියෝ එකේ අවසාන වෙනකම් බලන්න කියලා ආරාධනා කරනවා. ඒකට ඔයාලට ලොකු අවබෝධයක් ලැබෙයි. ඒ වගේම ඔයාටත් මේ වැඩේ කරන්න අවස්ථාවක් තියෙන බව ඔයාටම වැටහෙයි. එහෙම කළා ඔයාට මුදල් උපයන්න මාර්ගයක් සාපාද ගන්න මේක ඇතුලේ ලොකු ඉඩකඩක් තියෙනවා. අපි වීඩියෝ එකෙන් බලමු කොහොමද මේ දේවල් හරියටම කරගන්නේ කියලා. යාලුවේ ලින්ක් එකෙන් ආවට පස්සේ ඔයාට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. ඔයාලට පුළුවන් මෙන්න මෙතනට ඔයාගේ වැඩ කරන ඊමේල් එකක් දීලා next කියන එක ක්ලික් කරන්න. ඔන්න යාලුවේ මෙන්න මෙතන next කියන එක ක්ලික් කරාට පස්සේ ওই වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. මෙතන ආවට පස්සේ ඔයා දීපු Gmail එකට ඔන්න කෝඩ් එකක් එනවා. ඒ කෝඩ් එක දීලා පුළුවන් අපිට password එක දෙන්න. මෙන්න Gmail එකට verification code එක ඇවිල්ලා තියෙන මෙන්න මෙතන ක්ලික් කරාට පස්සේ මෙන්න තියෙන verification code එක අපිට පුළුවන් මෙන්න මෙතන copy කියන එක දෙන්න. copy කියන එක දීලා ඒ copy කරගෙන ආපු මෙතනට ගේන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතනට පුළුවන් characters 8ක password එකක් දෙන්න. මෙතනට characters 8ක password එක දීලා ඔන්න ඔයාට පුළුවන් recent කියන එක register කියන එක ක්ලික් කරන්න. register කියන ක්ලික් කරන් පස්සේ ඔයාට පුළුවන් login page එකට යන්න. මෙන්න මෙතන login page එක එනවා. login page එක මෙතන ආවට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මෙතනට ඔයා දීපු Gmail එක සහ enter කරපු password එක දීලා login වෙන්න. ඊළඟට login වුණාට පස්සේ ඔයා එන්නේ මේ වගේ interface එකකට. මේක තමයි site එකේ තියෙන interface එක. ඉතින් මම මෙන්න මේකේ ඔයාට සරලව කියලා දෙනවා අද live මුදල් හොයන්නේ කොහොමද කියලා. ඉතින් මේකේ මම කලින් කිව්ව වගේම පාට තෝරලා තමයි පාට තෝරන්න පුළුවන් නම් මෙන්න මේකේ මුදල් හොයන්න පුළුවන්. ඒ මෙතඩ් එක තමයි මම ඔයාලට කියලා දෙන්නේ. ඉතින් සිග්නල් වලට ට්‍රේඩ් කරන සිස්ටම් එකකුත් තියෙනවා. අපි ඒව වැඩක් නැහැ. අපිට පුළුවන් සරලව මේක කරන්න ඕනම කෙනෙකුට ගැළපෙන විදිහට සහ ඕනම කෙනෙකුට තේරෙන විදිහට තමයි මම මේ වැඩේ කරන විදිය කියලා දෙන්නේ. ඉතින් මේ මොන දේ කරන්නත් ඔයාට මෙන්න මේකට පුංචි ඩිපොසිට් එකක් කරගන්න වෙනවා. ඩිපොසිට් කරන්න නැතුව මේකේ ට්‍රේඩ් කරන්න බැහැ. ඉතින් ඒක ඩොලර් 10ක් තිබුණාම හොඳටම ඇති. මම ඔයාට කියලා දෙන්නම් කොහොමද මෙන්න මේකට ඩොලර් 10ක් දාගන්නේ කියලා. අපිට පුළුවන් මෙන්න මේකේ තියෙනවා ඇසෙට් කියලා එකක් තියෙනවා. මෙන්න මේ ඇසෙට් කියන එකට ආවට පස්සේ ඉතින් පේනවා ඔයාට මගේ account එකෙත් මේ දැන්ටත් මම මේ withdraw කරලා ඉතුරු වෙච්ච ගාණක් තියෙන 8.9ක් මෙන්න මෙතන තියෙනවා. මෙන්න මෙතන තියෙනවා ඔයාට recharge කියලා option එකක්. මේ recharge කියන option එකේ ගියාට පස්සේ ඔන්න ඔයාට පුළුවන් TRX වලින් ඕනනම් USDT වලින් මේකේ deposit එකක් කරන්න. ඉතින් අපි බලමු මෙන්න මේකට ඩොලර් 10ක deposit එකක් කරන්නේ කොහොමද කියලා. අපිට පුළුවන් මෙන්න මෙතනට ඩොලර් 10 නම් 10 මෙතනට select කරලා amount එක select කරලා next කියන එක දෙන්න. ඔන්න මේ විදිහට 10 select කරලා next කියන එක දුන්නාන් පස්සේ ඔන්න ඔයාට generate වෙනවා මෙන්න මේ TRC20 network එකෙන් ඔයාට address එක. ඉතින් මේ address එකට තමයි අපි deposit එක කරන්න ඕන. මෙන්න යාළගේ තියෙනවා deposit එක කරාට පස්සේ ඔයාට විනාඩි 10ක් ඇතුළත ඔයාගේ wallet එකට ආවි නැත්නම් ඔන්න ඔයාට අවස්ථාවක් තියෙනවා මෙන්න immediately මෙන්න මෙයාලගේ customer service එකට කතා කරන්න. එතකොට අනිවාර්යයෙන්ම මෙයාලා මේක බලලා ඔයාගේ wallet එකට add කරලා දෙනවා. මේ address එක copy කරගෙන ගිහිල්ලා ඔයාට පුළුවන් ඔයාගේ ඕනම wallet එකකින් Binance එකෙන් Bybit එකෙන් ඕනම තැනකින් ඔයාට ඩොලර් 10ක් ගන්න. ඉතින් ඩොලර් 10ක වටිනාකම ඔයා දන්නවා මේ වෙනකොට රුපියල් 3200ක් විතර වෙන්නේ. මේ 3200 මම ඔයාට අද කියලා දෙන්න යන්නේ. දවසකට ඩොලර් 3ක් අනිවාර්යයෙන්ම හොයන්න පුළුවන් method එකක්. කිසිම ගැටලුවක් නැහැ. ඩොලර් 3ක් හෙව්වත් ඔයා රුපියල් 300යි කියලා ගත්තත් රුපියල් 900ක් එනවා. ඉතින් මෙන්න මේ විදිහට recharge එකක් කරගන්න. දෙයාලේ මම ඔන්න ලයිව් ඔයාට ඩොලර් 15ක් ඩිපොසිට් කරන් තමයි හදන්නේ. ඔයාට පුළුවන් මේ ඩොලර් 15 ටික් කරලා next කියන එක දෙන්න. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ address එක copy කරගන්න. copy කරගෙන මම යනවා මගේ Bybit එකට. ඉතින් ඔයාට පුළුවන් Binance එක trust wallet ඕනම තැනකට යන්න ගිහිල්ලා MetaMask එක ඕනම තැනකින් මෙන්න මේ මුදල් ප්‍රමාණය දෙන්න පුළුවන්. අපි මෙන්න මේකේ withdraw option එකට යමු. withdraw option එකට ගිහිල්ලා අපි USDT කියලා select කරලා
අපි මෙන්න USDT වල අපි මෙන්න මේ ගෙනාවු address එක මෙන්න මෙතනට දෙන්න ඕනේ. මෙතනට address එක දුන්නට පස්සේ ඔයාලට පුළුවන් network එක තෝරන්න. Network එක තෝරන්න පුළුවන් ඔයාලට මෙන්න මෙතන TRC 20 කියලා. ඊට පස්සේ පුළුවන් අපි amount එක දාන්න. මෙන්න මෙතනට amount එක දානවා අපි ඩොලර් 15යි කියලා. Amount එක දාලා ඔන්න අපිට පුළුවන් withdraw කියන එක click කරගන්න. click කරගත්තට පස්සේ ඔයාලට මේ වගේ interface එකක් එන්නේ. ඒ පාරවට තියෙන කන්ෆර්ම් කියන එක දෙන්න. ඊට පස්සේ ඔන්න පන් පාස්වර්ඩ් එක දීලා Google authenticate එක දුන්නාට පස්සේ පුළුවන් කන්ෆර්ම් කරගන්න. ඉතින් යාළුවෝ මේ විදිහට කරගත්තට පස්සේ ඔන්න withdrawal success කියලා වැටෙනවා. ඉතින් අපි බලමු කොච්චර වෙලාවකින් අපිට site එකට මේක ගන්න පුළුවන්ද කියලා. ඔන්න යාළුවෝ Bybit එකේ transaction එක complete වෙලා තියෙන්නේ. අපි බලමු account එකට ගිහිල්ලා අපිට අපේ කොයින් රයිස් account එකට මේ මුදල ඩොලර් 13.7ක් ඇවිල්ලාද කියලා. ඉතින් මම ඉන්නේ කොයින් රයිස් සයිට් එකේ. ඉතින් මෙන්න මේකේ අපි ඇසට් වලට ගිහලා බලමු ක්‍රෙඩිට් වලට කියලා. මෙන්න දැන් 22.62ක් වෙලා තියෙනවා මගේ account එකේ තියෙන මුදල. ඉතින් ඔයාට පේනවා මේ account එකට ඩොලර් 8යි ගණක් තුනේ 8.9ක් වගේ තුනේ මෙන්න අර මුදල දැන් ක්‍රෙඩිට් වෙලා තියෙනවා. ඉතින් දැන් අපිට පුළුවන් මෙන්න මේ වැඩේ කරන්න. ඉතින් මේ වැඩේ කරන්න යන්නේ අපි අමුතුම මෙතඩ් එකකට. ඉතින් ඔයා දන්නවා මෙන්න මේකේ හෝම් පේජ් එකට ආවට පස්සේ අපි මේ කරන්න යන ගේම් එක තියෙන්නේ මෙන්න මෙතන කලර් ප්‍රෙඩික්ෂන් කියන එක තමයි අපි කරන්න යන්නේ. මෙන්න මේකට ටික එකක් තුනක් බස් වෙන ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. මේ ඉන්ටර්ෆේස් එකේ තමයි අපිට අවශ්‍ය වෙන දේ තියෙන්නේ. ඔයාලට පේනවා මෙන්න මේ කලර් දෙකක් යනවා. මේ කලර් දෙක තෝරන්න තමයි තියෙන්නේ. ඉතින් මං කියන මෙතඩ් එකට ගැහුවොත් ඔයාට අනිවාර්යයෙන්ම මෙන්න මේ මෙතඩ් එක ඇතුලේ මුදල් හොයන්න පුළුවන්. ඔයා ගාව තියෙන amount එක අපි කියමු ඩොලර් 10ක් කියලා. මේ ඩොලර් 10න් අපි කොහොමද ට්‍රේඩ් කරන්නේ? ඉස්සෙල්ලාම pesos එකක් අඩගෙන පළවෙනි එක අපි දාන්නේ 0.1කින් කියන්නකෝ. ඊළඟට දෙවෙනි එක දානවා මෙන්න මේක loss වුණොත්. මේ pesos කඩා ගන්න එකේ හේතුව තමයි පළවෙනි එක loss වුණොත් දෙවෙනි එකෙන් අල්ලනවා. දෙවෙනි එක loss වුණොත් තුන්වෙනි එකෙන් අල්ලනවා. තුන්වෙනි එක loss වුණොත් හතරවෙනි එකෙන් අල්ලනවා. ඔයාට තේරෙයි මම මේ කියන method එක කොච්චර වැදගත්ද කියලා මේ සෙල්ලම කරද්දී. ඉතින් මෙන්න පළවෙනි එක 0.01. මේක වැඩි කරනවා තුන් ගුණයෙන්. නිතරම තියෙන එක වැඩි කරනවා තුන් ගුණයකින්. ඒ කියන්නේ දෙවෙනි එකේ එන්නේ 0.03කට එනවා. 0.03කට එනවා. 0.03කට ආවට පස්සේ මේක ආපහු වැඩි කරනවා ඊළඟ එකෙන් 0.09කට එනවා. ඒක වැඩි කරනවා තුනෙන් 0.27කට එනවා. ඒක වැඩි කරනවා තුනෙන් මේක වැඩි කරාට පස්සේ 0.00 වැඩි කරන්නේ මෙහා 3 වරක් 7 වරක් 3 21න් 1 2ක් ඉතුරුයි. 2 වරක් 3 6 1 7. මෙන්න මේක 71න් වැඩි කරනවා. ඉතින් යාළුවෝ ඔන්න මේ විදියට තමයි ඔයාට ඔන්න 1.1කින් පටන් ගත්තොත් මේකම ඔයාට පුළුවන් ආපහු කරන්න. මේකම ආපහු පුළුවන් 0.2කින් වෙන 0.02 ගත්තොත් මේක තුන් ගුණයෙන් වැඩි කරාම 0.06ක් වෙනවා. 0.06 තුන් ගුණයෙන් කරගෙන 0.18ක් වෙනවා. මේක තුන් ගුණයෙන් වැඩි කරාම 0.54ක් වෙනවා. මේක තුන් ගුණයෙන් වැඩි කරාම ඒ කියන්නේ 4 වරක් 3 12 එකක් ඉතුරු 5 7 15 1 16යි. ඒ කියන්නේ 1.62ක් වෙනවා. මේක තුන් ගුණයෙන් වැඩි කරාම 2 වරක් 3 6යි 6 වරක් 3 18යි 1ක් ඉතුරුයි 3 වරක් 3 1 4.86ක් වෙනවා. ඉතින් මෙන්න මේ විදිය තමයි අපි pesos කඩා ගන්න. මෙන්න මේක පළවෙනි pesos. අපි මෙන්න මේකෙන් තමයි පළවෙනියටම bet එක දාන්න. මේක පරාද වුණොත් අපි යනවා මෙන්න මේ දෙවෙනියට. ඔයාට ඕන නම් මේක 0.1 0.3 0.9 ඒ විදියට හදා ගන්නත් පුළුවන්. ඒක මීටත් වඩා සේෆ්ටි. ඔයා අඩු ගානකින් අල්ලන්නේ වැඩි. මොකද ඔයාගේ amount එක පොඩි නම් තමයි මේ වැඩේ කරන්න පුළුවන්. ඔයා ගාව ඩොලර් අපි මේ
දහයෙන් විස්සෙන් කරන වැඩේ ඩොලර් 50ක් 60ක් තියෙනම් ඔයාලට මේක දශම දෙකෙන් දශම හයෙන් එහෙම යන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. ඔයාගේ මවුන්ට්. හැබැයි පොඩි මවුන්ට් එකක් තියෙනම් අපි දැනගන්න ඕන මවුන්ට් එක සේව් කරගෙන මෙන්න මේක තුන්වෙනි පේජස් එක. මේක 4. මේක 5. මේක 6. ඒ කියන්නේ මම ඔන්න පේජස් 6කට කඩාගත්තා. එතකොට පේජස් 6ක් යනකම් මට අවස්ථාව තියෙනවා මෙන්න මේක ඇතුලේ දින. ඒ කියන්නේ ඔය පරාද වුණොත් කියන එකේ ඉඳන් තමයි මේ අපේ ආරක්ෂාවට මේක හදාගන්න. අපි දැන් බලමු මෙන්න මේ විදිහට. ඔයාලට ඕනම් පුළුවන් 0.1, 0.3, 0.9, 0.27, ඊළඟට 27.3ක් ඇවිල්ලා මම අර කලින් හැදියේ 27.3ක් ඇවිල්ලා 71. ඒ කියන්නේ 0.7 එකෙන් අල්ලන්න පුළුවන්. 7 3ක් වැඩි කරලා ඊළඟට ওই විදියට හදාගන්න පුළුවන්. මේ වගේ පොඩි amount එකක් තියෙද්දි ඔයා මතක තියාගන්න මේ 0.2ක් කියන්නේ ඔයා කවදා හරි මොනවා හරි ක්‍රිප්ටෝ වල පොඩි පොඩි ටාක් කරලා මුදල් හොයන තැනකට ගියා නම් මෙන්න මේ 0.12ව තමයි ඔයාට හොයන්න තියෙන්නේ. නමුත් මෙන්න මේක ඇතුලේ විනාඩියක් ඇතුළත මෙන්න මේ මුදල හොයන්න පුළුවන්. ඒක කරන්න තියෙන්නේ හරිම සරල ක්‍රමයක්. ඒ කියන්නේ ඔයාට තියෙන්නේ පාට තෝරන්න විතරයි. ඒකයි මං කියුවේ පුංචි ළමයෙකුට උනත් මේ වැඩේ කරන්න පුළුවන්. ඩොලර් 10ක් කියන්නේ සාමාන්‍ය රුපියල් 3000ක් විතරනේ. අපි ඉතින් මේකෙන් ඔයාට දවසට ඩොලර් 2ක් හෙව්වත් එක දවසකට රුපියල් 600ක්. ඉතින් අපි බලමු මෙන්න මේ මෙතඩ් එක පාවිච්චි කරලා අපි කොහොමද මෙන්න මේකේ මුදල් හොයන්නේ කියලා. ඉතින් මේ විදිහට පේසස් කඩාගත්තට පස්සේ ඔන්න ඔයාට බලාගන්න පුළුවන් මෙන්න මේ සයිට් එකේ යන විදිය. ඔයාට පේනවා මෙන්න මේ සයිට් එකේ විනාඩියක් කවුන්ට් වෙනවා. මෙතන විනාඩියක් කවුන්ට් වෙනවා. මේ විනාඩියේ අන්තිම තප්පර 20න් එහාට අපිට බෙට් එක දාන්න බෑ. නමුත් තප්පර 60 59 ඉඳලා තප්පර අන්තිම තප්පර 20 වෙනකන් අපිට බෙට් එකක් දාන්න පුළුවන්. එතකොට බෙට් එකක් දානකොට අපි මොකද්ද කරන්නේ? මෙන්න මේකේ කලර් දෙකයි තියෙන්නේ. එකක් රෙඩ් එක, මෙතන රෙඩ් එක තියෙනවා. මෙන්න මෙතන තියෙනවා ග්‍රීන් එක. ඉතින් මේක වෙන කතාවක්. පර්පල් එකට අල්ලන්න පුළුවන් නම් අපේ දාන ගුණය 6 ගුණයකින් 7 ගුණයකින් වැඩි වෙනවා. නමුත් ඒකට අල්ලන්න යන්න එපා. ඒක එන වාර ගාන ගොඩක් අඩුයි. නමුත් ඔයාලට පේනවා මේකට ආවට පස්සේ ඒකටත් බෙඩ් දාන කට්ටියක් ඉන්නවා. මොකද මේකේ ලොකු මුදලක් earn කරගන්න පුළුවන්. එයාලා ඉතින් ලොකු amount වලින් වැඩ කරන කට්ටිය එහෙම කරනවා. මම දැන් කියන්නේ ඔයාලට රුපියල් 3000කින් 3500කින් මේ වැඩේ පටන්ගෙන කොහොමද කරන්න කියන එක. ඉතින් මේක ලයිව්ම ඔයාලට බලන්න මම කරනවා. ඔන්න මේකේ එකක් තමයි මුලින්ම කරන්න ඕන. කලර් එක මෙතන අල්ලන්න ඕන. කලර් එක සිලෙක්ට් කරන්න පුළුවන් රෙඩ් ග්‍රීන්ඩ කියලා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා ඔයාට බලා ගන්න පුළුවන් චූස් සයිස් කියලා. මෙන්න මෙතනට දාන්න පුළුවන්. අපි යන්න අර පේසස් වලට කඩාගත්තනේ 0.12, 0.6, 0.18 ඔහොම කියලා චාට් එකක් හදාගත්තනේ. ඒ කියන්නේ අපි දාන පළමුවෙන් 0.1 පටන් ගත්තා නම් ඒක 3 3 3 වැඩි කරලා 3 ගුණාකාර වලට හදාගන්න. මොකද 3 ගුණාකාර වලට හදාගන්න හේතුව තමයි පළවෙනි එක ලොස් වුණොත් අපිට දෙවෙනි එකේදී ප්‍රොෆිට් පළවෙනි එකේ ලොස් එකයි පළවෙනි එකේ ප්‍රොෆිට් එකයි දෙවෙනි amount එක දැමහම දෙවෙනි එකේ ප්‍රොෆිට් එකයි දෙකම වෙන විදියට තමයි මේ තුන් ගුණයකට හදන එකේ තේරුම. එතකොට පළවෙනි එකෙන් ලොස් 0.1 දාලා ලොස් වුණොත් අපි 0.3 දැම්මහම 0.3 වෙන ඩිවින් කරාම අරකේ ලොස් එකයි win එකයි දෙකම cover වෙලා එනවා. කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ, පාඩුවක් වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදියට තමයි මෙතනට මුලින් දාන්නේ. අපි මේ amount එක වෙනුවට මුලින් දාන්නේ 0.1 ඊළඟට දානවා 0. ඒ වගේ දාන්න. මම දාන්නේ 0.2 පටන් ගන්න. මගේ amount එක ඩොලර් 22ක් තුනට මම සෙල්ලම් කරන්නේ මේ ගානේ. මොකද අපි නිතරම අපේ ගාන ලොස් කරගන්න අපි කැමති නැහැ. මොකද අපි දාපු මුදල් නැත්තම් අපිට මේ වැඩේ කරන කේ තේරුමක් නැති වෙනවනේ. ඒක නිසා අපි කරන්නේ මෙන්න මේ විදියට. ඉතින් බලමු ඔන්න බෙට් එකක් දාන. මම පළවෙනි බෙට් එක දානවා. මෙන්න මේකෙන් දැන් ඔන්න තප්පර 28ක් ගිහිල්ලා මෙන්න මේක දැන් රෙඩ් එනවා. රෙඩ් වුණාට පස්සේ අපිට බෑ මේ වැඩේ කරන්න. ඉතින් ඔන්න ඔයාට පේන ඔන්න මේ වෙන් රෙඩ් වුණාට පස්සේ මෙයාගේ මේ වැඩේ කරන්න බෑ. ඉතින් මේකට සිග්නල් සර්විස් එකක් තියෙන යාළුවේ. ඉතින් මම මේ සිග්නල් සර්විස් එක අනුව වැඩ කරන්න කියලා ඕන කෙනෙකුට කරන්න පුළුවන්. ඒකට අනුව වැඩ කරන්නත් පුළුවන්. ඒකෙන් පිට වැඩ කරන්නත් පුළුවන්. තමන් කැමතර වැඩ කරන්න පුළුවන්. නමුත් මම මේ කියන මෙතඩ් එක හරහා ඔයාට දිනන්න තියෙන වාසිය වැඩි. ඉතින් ඔන්න ඔයාට ආව ඔන්න මෙන් දැන් ආවේ ග්‍රීන් එක. ඔයාට පේනවා මෙන්න ග්‍රීන් මාක් එකක් ආවේ. අපි දැන් බෙට් එක දාන්නේ කලර් එකට කලර් එක. ඉස්සෙල්ලා ආපු කලර් එකට කලර් එක. මෙන්න මෙතනින් දැන් ග්‍රීන් එක ආව නම් අපි ග්‍රීන් එක සිලෙක්ට් කරගන්නවා. මම දානවා 0.2. 0.2 මම පටන් ගන්න. මෙන්න මෙතන කන්ෆර්මේෂන් කියලා එකක් තියෙනවා. කන්ෆර්මේෂන් කියලා
කම්පර්මේෂන් කියන එක ආපහු ක්ලික් කරාට පස්සේ ඔන්න බෙට් එක වැටුණා. අපි බලමු දැන් එන කලර් එක. මම ඔයාලට කිව්වා ලයිව්ම තමයි මම මේ වැඩේ කරේ. අන්න අපේ amount එක 22.6039ක් කියලා තියෙනවා අපේ amount එක දැනට. මතක තියාගන්න 22.6. මෙන්න මේ විදිහට ඔන්න තප්පර ගාන ගියාට පස්සේ ඔන්න එනවා කලර් එක. ඉතින් මේ විදිහට වාර 10ක් කරොත් ඔයාලට ඩොලර් එකක් හොයන්න පුළුවන් මං කියන්නේ. ඔන්න මේ විදිහට කලර් එක ගිහිලා ඊට පස්සේ ඔන්න කලර් එක සිලෙක්ට් වෙනවා. නිතරම අල්ලන්නේ ඉස්සෙල්ලල් තියෙන කලර් එකමයි ඊළඟට අල්ලන්නේ. ඔන්න වින් කරා 0.39ක් ආවා. හරිනේ. ඉතින් දැන් අපිට ආවේ කොළපාට තමයි අපි වින් කරේ. ආපහු කොළපාටමයි අල්ලන්නේ. අල්ලලා අපි මෙන්න මෙතෙන්ට දානවා. අපි අල්ලන්නේ එකක් දිනුවාම ආපහු 0.2. මේක amount එක වැඩි කරලා අල්ලන්න පුළුවන්. හැබැයි ඔයා ගාව තියෙන ගාන අඩුයි, කැපිටල් එක අඩුයි නම් අපි ඒක සේෆ්ටි කරගන්න තමයි මේ ගානෙන් අල්ලන්නේ. අපිට ඕන නම් මේක 0.5න් ඇල්ලුවත් මේ වින් එක එනවා. එහෙම හිතෙන්න පුළුවන්. හැබැයි එහෙම කරන්න යන්න එපා. ඔයා මේ වගේ පොඩි ගානකින් මම කියන මෙතඩ් එක යන්න ඔයාට මේක වින් කරන්න පුළුවන් හරියටම. ඔන්න ඒ විනාඩියත් යනවා අපි ඇල්ලුවේ කොළපාට. අපි බලමු දැන් එන වින් එක. ඔයාලට පේනවා මේ කොළපාට එක දිගට ඇවිල්ලා තියෙනවා. රතු පාට එකක් ඇවිල්ලා ආපහු කොළපාට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපිට මේක අල්ලන්න පුළුවන් විදිය තමයි පාටට පාට කොළපාට આવොත් ආපහු කොළපාට එකක්. රතු පාට આવොත් ආපහු රතු පාටක්. මේ වගේ තමයි අල්ලන්නේ. අපි බලමු මේ විදිය කරලා. ඔන්න ඇල්ලුවා. ඔන්න වාර වෙනවා ඒකත් වින් කරා. අපි ආපහු යන්නේ කොතනටද? ආපහු කරන්නේ මොකක්ද? දැන් කොළපාටනේ ආවේ. ආපහු ග්‍රීන් සිලෙක්ට් කරා. 0.2. අපි amount එක වැඩි කරගන්නේ නැහැ. අපි අල්ලන්නේ කොච්චර දිනුවත් 0.2. ඔයාට තේරෙනවා මේක 0.2. හැබැයි අපිට මේක වැඩි කරන්න පුළුවන් නම් ඉක්මනට ඉක්මනට යන්න පුළුවන්. හැබැයි එහෙම යන්න උමනාවක් නැහැ. අපි හදන්නේ දවසකට ඩොලර් මම හොයන්නේ දවසකට ඩොලර් 3ක්. දවසකට ඩොලර් 3ක් කියන්නේ වාට පේන රුපියල් 900ක්. ඒක දවස් 10ක් මේ කරොත් ඩොලර් 30ක්. මාසයක් මේ කරොත් ඩොලර් 90ක්. ඩොලර් 90ක් කියන්නේ රුපියල් 45,000ක් විතර. ඒ හොඳටම ඇති මාසෙට මේ වගේ පොඩි දෙයක් කරලා හොයන එක. ඉතින් ඊට වඩා හොයන්න අපි try කරන්න ඕනේ. ඔය ආරම්භයක් වශයෙන් ඕනනම් දවසට ඩොලර් 1ක් හොයන්න. 1ක් හෙව්වොත් මාසෙකට 30ක්. ඒ කියන්නේ රුපියල් 9,000ක්. ඔන්න ඒක රෙඩ් එකක් ආවා. ඔන්න අපි දැන් යනවා දෙවෙනි ස්ටෙප් එකට. මතක තියාගන්න මේක රෙඩ් ආපුින්ද අපි අල්ලන්නේ රෙඩ්. අපි මෙන්න මෙතෙන්ට දානවා amount එක 2.3ක්. ඒ කියන්නේ 0.6ක්. මතක තියාගන්න මේ දතම ස්ථාන හරියටම දියන් නැත්නම් amount එක එකපාරින් වැටි 0.6ක් අල්ලලා මෙන්න කන්ෆර්ම් කරා. ඉතින් අපි ඇල්ලුවේ 0.6ක්. ඉතින් ඇල්ලුවේ 0.2ක්. දැන් අල්ලන 0.6ක්. ඉතින් ඇල්ලුවේ අපි බලමු මෙන්න මේ වැඩේ කොහොමද කරගන්නේ කියලා. ඔන්න තප්පර ගාන යනවා. අපි බලමු දැන් මේ අපමාර පේටස් වලට කඩා ගන්න එකේ වාසිය එකයි. ඔන්න අපි ආවා. ඔන්න එක වින් කරා. ඔයාලා දැක්කනේ අපි අර දැන් ඩබල් කරලා ඇල්ලුවේ. හැබැයි ඒක වින් කරා. ඊළඟට ඔන්න අපි කරන්නේ මොකද්ද? ආපහු ඔන්න දැන් ඇවිල්ලා තියෙන රෙඩ් එකක් ආපහු රෙඩ් එක. හැබැයි අපි ආපහු අල්ලන්නේ amount එක කීයද? 0.2. මම මේ පොඩි amount එකක් තියන අයට තමයි මේක කරන්නේ. ඔයා ඩොලර් 10කින් කරා නම් මේ විදිය තමයි සේෆ්ටි. හැබැයි මට මීට වඩා වැඩි කරලා අල්ලන්න පුළුවන්. මං ගාව ඩොලර් 22ක් තියෙනවා. නමුත් මම එහෙම කරන්න යන්නේ නැහැ. ඔයාට මම මේ ලයිව්ම වැඩේ කරන විදිය තමයි කියන්නේ. ඔන්න අපි ආපහු රෙඩ් එකක් ඇළුවා. ඔයාට පේන මේ කලර් යන විදිය. අපි අල්ලන්නේ නිතරම කලර් කොහේ ගියත් එන පාටට පාට තමයි අල්ලන්නේ. දැන් අපි රෙඩ් එකක් ඇල්ලුවේ. මෙන්න මම රෙඩ් එකක් අල්ලනවා. ඔයාලට මේක ලොකු amount එකක් දැම්මොත් ඔයාලට තේරෙනවා ආගේ කැපිටල් එක ලොකුයි නම් මේ amount එක වැඩි කරගන්න පුළුවන්. 0.5න් වගේ අල්ලන්න පුළුවන් නම් ඉස්සරහට යන්න පුළුවන්. දැන් මම අල්ලන්නේ 0.2න් තමයි මම පටන් ගත්තේ. මොකද මම මේ කරන්නේ ඔයා ඔන වර්ධන ඒකත් වින් කරා. ඉතින් ඔන්න අපි ආපහු මොකට කරන්නේ? දැන් රෙඩ් එකක් ඇවිල්ලා තින්නේ. ආපහු රෙඩ් එක දාලා මෙන්න අල්ලනවා 0.2. 0.2ක් එනවා කියන්නේ 0.39ක් හම්බ වෙනවා. ඒ කියන්නේ 0.9ක් ඔයාට
අර දාපු ගාන වගේ 90ක් හම්බ වෙනවා. 90කට ළඟ ගානක් හම්බ වෙනවා. ඉතින් බලන්න අපි ඔන්න ඊළඟ කාර රෙඩ් එකක් ඇල්ලුවේ. මම මේ වඩමේ කියන්නේ මේක පාටර පාට තෝරන එක හරිම පහසුයි. ඕනම කෙනෙකුට කරන්න පුළුවන්. හැබැයි ඔයාගේ පොඩි මවුන්ට් රුපියල් 3000ක් වගේ දාගෙන මේ ගේම් එක ගහන්න පුළුවන් කියන එක තමයි මම ඔයාලට මේ පැහැදිලි කරන්නේ. ලොකු මවුන්ට් වලින් අල්ලන්න යන්න එපා දිනනවා කියලා. ඔයාලා ලොස් වෙන්න පුළුවන්. මොකද මේ ගේම් හදලා දෙන්නේ අපිට දිනන්න නෙවෙයි, එයාලට ආදායමක් ගන්න. අපි දැනගන්න ඕනේ අපේ ගේම් එක ගහන්න. ඉතින් මේ වීඩියෝ එක පොඩ්ඩක් දික් වෙයි. ඒ ගැන වොරි වෙන්න එපා. දික් වුණාට ඔයාලට අවස්ථාවක් තියෙනවා මේක ලයිව්ම බලන්න. ඔන්න ආපහු ග්‍රීන් එකක් ආවා. ඔන්න මන් දශම දෙකෙන් අල්ලන්නේ. හැබැයි ආපහු අල්ලන්නේ ග්‍රීන් එකක් ආපු විදිහ ග්‍රීන් එකක් අල්ලන්නේ 0.6. දශම දෙකෙන් අල්ල 0.6. ඔන්න කන්ෆර්ම් කරා. අපි බලමු මෙන්න මේක. මේක ලොස් එකක් ආවොත් අපි කරන්නේ මොකද? 0.62. ඒ කියන්නේ 0.12 තමයි අපි ඊළඟට අල්ලන්නේ. ගැටලුවක් කරගන්න එපා. ඔයාලට මතකයි මම අර කලින් හදපු චාට් එක. හැම නිතරම පළවෙනි සැරේ අල්ලන වගේ තුන් ගුණයක්. ඒ වගේ තුන් ගුණයක්. එහෙම එහෙම ඇල්ලුවාම අපේ අර ලොස් එක කවර් වෙලා අපිට ආදායමක් එනවා. ඔන්න 0.6 මම ඇල්ලුවේ. අපි බලමු මෙන්න මේක වින් කරයිද ලොස් කරයිද කියලා. ඔන්න එක වින් කරා. ඔයාලට පේනවා ඔන්න එක වින් කරා. ඒ කියන්නේ අර පළවෙනි එකේ පාඩුවත් අල්ලගෙන ආව. දැන් අපි කොළපාට ආවෙන්න ආපහු කොළපාට ගිහිල්ලා අපි දානවා මෙන්න මේකට ආපහු 0.2. කොච්චර ආවත් අපි දාන්නේ 0.2. ඕනනම් ඔක 0.5 කරලා යන්නත් පුළුවන්. දැන් මේ 0.5 කරලා යන්නත් පුළුවන්. ඉතින් ඔයාගේ amount එක වැඩි නම් ඔයාට ඒ වැඩේ කරන්න පුළුවන්. මොකද ඔයාට ස්ටෙප් ගානක් ඉස්සරහට යන අවස්ථාවක් තියෙනවා. මේක දෙකෙන් හරි තුනෙන් හරි හතරෙන් හරි ලොස් ගියොත් තමයි ඔයාට මේ මම මේ තියෙන amount එක පොඩියට කඩා ගන්න කිය වටිනාකම තේරෙන්නේ. එහෙම නැතුව ගියොත් ඔයාට මොකද අපි නිතරම කරන්නේ පළවෙනි එකේ ලොස් එක සහ පළවෙනි එකේ profit එක එකතු කරලා දෙවෙනි එකේ profit එකත් එකතු කරලා තමයි තුන්වෙනි එකේ වැඩි කරලා අල්ලන්නේ. ඔන්න මන් දැන් ආපහු වැල්ලුවේ කොළ පාට. අපි බලමු ඔන්න ඕක ලොස් වෙනවද වින්නනවද කියලා. මම මේ දවසකට ඔයාට කියන්නේ ඩොලර් ලොකු ගාන දවසකට ඩොලර් 20-30 හොයන්න යන්න එපා. දවසම මේක ඉඳලා ඒ වැඩේ කරන්න යන්න එපා. ඔන්න ආපහු පොළ පාට ආවේ. ආපහු 0.39ක් ආවා. ඉතින් පේන ඔයාට මාගේ amount එක දැන් වැඩි වෙගෙන යනවා. හැබැයි පොඩි ගානකින් තමයි වැඩි වෙන්නේ. අපි අල්ලන්නේ පොඩි amount එකකින්. ආපහු ඔන්න පොළ පාට ආපු වෙන පොළ පාට තේරුවා 0.2කින් ඇල්ලුවා. කොච්චර ගියත් අපි වින් කරොත් පටන් ගන්න 0.2. ලොස් වුණොත් තමයි අපි ඉස්සරහට යන්නේ. මෙන්න මේ මෙතඩ් එකේ ගියාම ඔයා ගොඩක් සේෆ්ටි. ඔයාගේ සල්ලි නැති වෙන්නේ නැහැ. හැබැයි ඔයා ලොකු amount අල්ලන්න ගියොත් ඔයා මේ එකක් දෙකක් ලොස් වුණොත් ඔයාගේ amount එක නැති වෙලා යන්න පුළුවන්. ඉතින් යාළු අපි නිතරම කරන්න ඕනේ. අපිට ලොකු මුදල් ඇති අය නෙවෙයිනේ මේ වැඩ කරන්නේ. ඒක නිසා මෙන්න මේකේ ඇවිල්ලා පුංචි මුදල රුපියල් 3000ක් දාලා දවසකට රුපියල් 600ක් වෙන වැඩක් පටන් ඩොලර් එකක් හෙව්වා 300ක්. 300ක් කියන්නේ දවස් 10කට 3000යි මාසෙකට රුපියල් 9000ක් වයන්න පුළුවන්. ඔයා රුපියල් 3000ක් වෙලා දාලා මේක පටන් ගන්න. ඉතින් මේ වැඩේ කරන්න පුළුවන් නම් ඔයාට ලොකු වැඩක්. ඔන්න මේක ලොස් වුණා. එතකොට අපි කරන්නේ මොකද්ද? ආපහු රෙඩ් එකක් න්යාවි. රෙඩ් එකක් දැම්මා. 0.6ක් දැම්මා. මේ ගැමති යාළුවෙක් ඉන්නනම් මේ වීඩියෝ එක බලන්නත් පුළුවන්. මේ වගේ දිගට මම මේ ටික වෙලාවක් කරලා පෙන්නන්නේ ඔයාට වීඩියෝ එක දික් කරගන්න අවශ්‍යතාවයක් නෙවෙයි මට තියෙන්නේ. ඔයාට මෙන්න මේ සරලව කරන්න පුළුවන් කියලා අවබෝධයක් දෙන්න. අපිට ඉතින් මේ පුංචි 0.22 පටන් ගන්න එක 0.2 කරොත් මීට වඩා ගානකට යන ඉක්මනට ඩොලර් එකක් හොයන්න පුළුවන්. ඉතින් දැන් මේ වින් කරපු ටික කරත් 0.2 කරන් ඩොලර් එකට එහා අපි හොයලා ඔයාට තේරෙනවා ඇති. හොයපු වාර ගානත් එක්ක. නමුත් අපි ඒක කරන්න යන්නේ නැත්තේ amount එක පොඩි කෙනෙක් ලොකු amount එකක් අල්ල කරොත් අර තුන්ගුණේ වැඩි කරලා profit එන්න කරද්දි ඔයාට loss එකක් යන ඉඩ තියෙනවා. මෙහෙම කරොත් ඔයා අනිවාර්යෙන් safety ඔයාට වැඩේ කරන්න පුළුවන්. ඔන්න බලමු අපි රෙඩ් එකක් ඇල්ලුවේ. එයාගේ රෙඩ් එකක් ආපු හිඳ ඔයාලට පේනවා මේ කලින් රටා මේ කොළපාට තුනක් ඇවිල්ලා හතරක් ඇවිල්ලා මෙහෙම මෙහෙම ගිහිල්ලා තියෙනවා. ඔන්න ඒක කොළපාට එකක් ආවා. දැන් අපි 0.6 න් ඇල්ලුවේ. අපි අල්ලන්නේ දස අපි අල්ලනවා කොළ පාට එකක් 0.63 18 1 8. ඔන්න 0.18 අල්ලනවා.
අපි අර ලොත් ටික කවර් කරන් අල්ලන්න ඕන තමයි මේ වගේ මවුන්ට් එකකට යන්නේ තුන්ගුණේ තුන්ගුණේ දශම දෙකෙන් ඇල්ලුවා දෙවර තුන 6යි 6වර තුන 18 එකයි යටෙන් අල්ලන. ඉතින් මේක පරාද වුණොත් අපි යන්නේ දශම 5යි 4 ගැටලුවක් කරගන්න එපා. ඔයාගේ මවුන්ට් එක තියෙන ඩොලර් 10ක් වෙනකම් අපි තාම අල්ලන්නේ දශම 5යි 4යි. ඉතින් බලමු ඔන්න ඔන්න අපි දැන් ඉන්නේ කොළ පාට එකක් තමයි අපි ඇල්ලුවේ 0.18. අපි බලමු ඊළඟට එන්නේ මොකක්ද කියලා. ඊළඟ රටාවේ රතු පාට එකක්. අපි දැන් ආපහු අල්ලන්නේ මොකක්ද? රතු පාට එකක් අල්ලනවා. අපි අල්ලන්නේ 1.8 ඒවා 3කින්, ඒ කියන්නේ 0.5යි 4කින් අල්ලනවා. මෙන්න මේක නිසා තමයි අපි මෙන්න මේ ස්ටෙප් කඩා ගත්තේ යාළුවේ. ස්ටෙප් කඩා ගත්තාම තියෙන වාසිය තමයි මේක. මොකද අපි පළවෙනි මේ දැන් ආපු ඔක්කොම ලොට් ටික කවර් වෙනවා මේ විදිහට එකක් ආවෙන් පස්සේ. දැන් 0.5යි 4ෙන් ඇල්ලුවේ. ඒතකොට 4 වරක් 3 16, 5 වරක් 3 15 එකයි 16 කියන්නේ 1.62 දෙකින් ඊළඟ එක අල්ලන්න ඕන. 1.62 දෙකින් අල්ලන්න ඕන ඊළඟ එක ආවෙ. ඉතින් නිතරම මෙන්න මෙතන සමාන දෙකක් ආව වෙලාවට අපි වින් කරනවා. මේකේ තියෙන තියරි එක ඒක තමයි. සමාන දෙකක් ආපු වෙලාවට අපි වින් කරනවා. ඉතින් බලමු අපි ඒක. ඔන්න අපි අල්ලන් තියෙන රෙඩ් එකක්. ඔන්න ඒකත් ආවේ කොළ පාට එකක්. අපි දැන් ඊළඟ එකට යනවා. අපි ඊළඟ එක අල්ලන්නේ ඔන්න කොළ පාටෙන්. කොළ පාටෙන් අල්ලනවා 1.52. 0.52. මොකද අපේ මවුන්ට් එක ලොකු මවුන්ට් එකක්. ඩොලර් 22ක් තියෙනවා. ඒකෙන් තමයි කිසිම ගැටලුවක් නැහැ. දැන් ඔයා ඩොලර් 10ක් තියෙනම් 0.1කින් පටන් ගන්න. එතකොට ඔයාට මේ ස්ටෙප් ටික යන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. ඔන්න අපි ඇල්ලුවා ආපහු කොළ පාට එකක් 1.5යි. ඉතින් 1.52 ලොස්සුන මොකද කරන්නේ? දෙවරක් තුන 6යි, පස්වරක් තුන 15යි. ඒ කියන්නේ ආපහු 5යි 6ක් තියෙනවා. අතන 3යි 4.5යි 6ෙන් අල්ලන්න ඕනේ ඊළඟ එක. 4.5යි 6ෙන් අල්ලන්න ඕනේ ඊළඟ එක. ඩොලර් 20ක් දැන් තව බැලන්ස් එක තියෙනවා. ඔන්න අපි බලමු. ඔන්න අපි කොළ පාට අල්ලගෙන. ඔන්න ඔයාලට පේනවා කොළ පාට වින් කරා. වින් කරා කියන්නේ ඔන්න අපි ආපහු ලොස් නෑ, අපි ප්‍රොෆිට්. දැන් අපි කරන්නේ මොකද? කොළ පාට අල්ලනවා. ආපහු අල්ලන්නේ කියෙන්ද 0.2කින්. ඔයාට පේනවා මේ වගේ පොඩි amount එකකින් අල්ලන එකේ තේරුම. එහෙම නැතුව අපි ලොකු ගානකින් අල්ලන් ගියා නම් මේ වෙනකොට අපි ලොස් වෙනවා. මොකද අපි ස්ටෙප් 4ක් විතර පරාද වුණා. ලොස් වෙනවා. නමුත් අපි ඊළඟ ස්ටෙප් එකේදී අර ලොස් ටික ඔක්කොම කවර් කරලා වින් කරා. අපි හැබැයි වින් කරන හැම සැරේම පටන් ගන්නෙ 0.2. මම මේ 0.2 chart එකන කරේ. මේක ඕනම් බලන් ඔයාට 0.5, 0.15, 0.45 ඔය විදිහට තුන්ගනේ තුන්ගනේ යන්නත් පුළුවන්. එතකොට ඔයාට අර ලැබෙන ප්‍රොෆිට් එක වැඩි වෙනවා. හැබැයි ඔයාගේ amount එක ලොකු amount එකක් වුණොත් තමයි ඒකෙන් ආරක්ෂා කරගන්න පුළුවන් වෙන විදිහට 5කට 6කටවත් අඩුම ගාන ඔයා හදා ගන්න ඕනේ. ඔන්න අපි ආපහු ඇල්ලුවේ කොළම. ඔන්න ආපහු ආවේ රෙඩ් එකක්. ඉතින් ගැටලුවක් නැහැ. අපි අල්ලනවා ආපහු රෙඩ් එකක් අල්ලනවා 0.6. මොකද ඔයාලට තේරෙනවා දැන් අපි පටන් ගත්ත amount එක 1.22.6 පටන් ගත්ත දැන් 23.3ක් වෙලා තියෙනවා අපේ amount එක. ඒ කියන්නේ අපි මේ දශම ගණන් වලින් අල්ලන හින්දා තමයි අපිට හිමි පොඩියට නැගි. මොකද අපි කරන්නේ දවසට ඩොලර් 2ක් හරි උපරි මේ 3ක් හොයන එක. මගේ නම් ටාගට් එක 3ක් කියන්නේ මාසෙක දවසට 3ක් කියුවොත් මාසෙකට රුපියල් ඩොලර් 90ක් කියන්නේ රුපියල් 40,000 කලින් 5,000ක් වගේ වෙනවා. ඒක නිසා ගැටලුවක් කරගන්න නැතුව අපිට පුළුවන් ඩොලර් 90ක් කියන්නේ 45,000 නේ රුපියල් 22,000ක් 23 26,000ක් 27,000ක් වගේ වෙනවා. මට මේ කියවෙන්නේ ඩොලර් එක රේට් එක ඒක වර්ධ කරන්න ඕනේ. මම අපි ඇල්ලුවේ 0.6. ඔන්න අන්න ආපහු ඒක වින් කරා. ඔයාලට පේනවා දැන් ඊළඟට අපි කරන්නේ මොකද්ද? ආපහු රෙඩ් එකක් ආවොත් කරන්නේ 0.2කින් පටන් ගන්නවා.
මම ඔයාට කියන්නේ ඔයා ගාව එමවුන්ට් එක පොඩි කැපිටල් එකක් දාගෙන මේ වැඩේ කරන්න පුළුවන්. හැබැයි ඔයා ගාව හොඳ ඉවසීමක් තියෙන්න ඕනේ. මේ විදිහට දිනනවා 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 කියලා මොකද සමහරවිට එක දිගට එකම කලර් එක යනවා. ඒකට අපිට දිනුම් වාර 10ක් 11ක් සෙට් වෙන්නත් පුළුවන්. එහෙම සෙට් වුණා කියලා අපි එමවුන්ට් එක වැඩි කරන්නේ නැහැ. අපි මොකද එහෙම කළා මේ වැඩේ කරන්න බැහැ. එහෙම කරන්න පුළුවන් නම් අපිට දැන් මමට මේක 22ම ඩාලර් අල්ලන්න පුළුවන් කමක් තියෙන. එහෙම කරන්නේ නැහැ. දැන් ඕන අපි 23යි 22.6 පටන් ගත්තා 23.4කට ඇවිල්ලා තියෙන්නේ. මම ඩොලර් එකක් හොයනකන් ඉඳලා මේ වීඩියෝ එක නතර කරනවා ලයිව් කරන හින්දා. මොකද වීඩියෝ එක ඩික් වුණාම මේක ඔයාට බෝරින් වගේ වෙන්න පුළුවන්. නමුත් ඔයාට කරන්න පුළුවන් අවස්ථාව විතරයි මම පෙන්වලා දෙන්නේ. ඕන මම රෙඩ් එකක් ආවා වැල්ුවේ දශම බිංදුවයි දෙකෙන්. ඉතින් ඔන්න එක ග්‍රීන් එකක් ආවේ ග්‍රීන් එකක් ආව කියලා අවුලන්නේ. අපි ග්‍රීන් එක අල්ලනවා දශම බිංදුවයි 6. දශම බිංදුවයි 6න් අල්ලනවා. මෙහෙම අල්ලන එකේ තේරුම තමයි අපි අර පිටිපස්සෙන් අල්ලපු එකේ ලොස් එක කවර් කරගෙන අපි ඉස්සරහට යනවා. ලොස් එක කවර් කරගෙන අපි ඉස්සරහට යනවා. තුන් ගුණයක් අල්ලන්න එතන. දශම එකෙන් ඇල්ලුවා දශම බිංදුව එකෙන් ඇල්ලුවා නම් දශම බිංදුව තුනේ දශම බිංදුව හය. දශම එකෙන් ඇල්ලුවා නම් දශම තුන දශම නමය 2.7 ඒ වගේ යන්න. 5.4 එහෙම යන්න. හැබැයි එහෙම අල්ලනකොට වගේ amount එක අර ඔක්කොම එකතුව ඔයා බලන්න step 6ක් විතර හදලා ඒ එකතුව ඔයාගේ amount එකේ තියෙනවද කියලා. මොකද ඒ ඔක්කොම ගියාමනේ අතන්ට හැදෙන්නේ. ඉතින් ඔන්න අපි දැන් ආපහු ඇල්ලුවේ ග්‍රීන් එකක් 0.6. මොකද ග්‍රීන් එකක් තමයි මෙන්න මෙතන ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා තමයි අපි මෙතනට ග්‍රීන් එක ඇල්ලුවේ. ඔන්න අපි බලමු මේක කොහොමද කරන්නේ. ඔන්න අලුත් ග්‍රීන් එකක් ආවා. ආපහු ඔන්න අපි ප්‍රොෆිට් වුණා. ඊළඟට කරන්නේ මොකද? අපි ඒත් අල්ලන්නේ ග්‍රීන් එකක් 0.2. ඔයාලට හිතෙනවා ඇති මේක 0.2 අල්ලන්නේ නැතුව අපි 0.1කින්වත් ඇල්ලුවා නම් මේක ඉක්මනට මේක හොයාගන්න තිබුණා නේද කියලා. ඇත්ත හොයන්න පුළුවන්. හැබැයි ඔයා හොයනකොට වගේම අර ඉස්සෙල්ල ගියා වගේ ස්ටෙප් හතරක් විතර ලොස් කියොත් ඔයාට මොකද වෙන්නේ? 0.1කින් අල්ලලා ඊළඟ 0.3, 0.9, 2.4 ඩොලර් වලින් අල්ලන එක 2.4, ඊළඟට 5.2 ඔය වගේ අල්ලන් යනකොට ඔයාගේ amount එක අඩුයි නම් ඔයාට ඉස්සරහට යන්න තියෙන ඉඩ කඩ අඩුයි. මොකද ඔයාට පස්සට හැරෙන්න බෑනේ. පිටිපස්සට ස්ටෙප් එකක් ගත්ත කියන්නේ ඔයා ලොස් වෙනවා. ඔයාට අල්ලන්න amount එක නැති වුණොත් ලොස් වෙනවා. ඒක නිසා ඔයා අවදාවකත් ඒ වැඩේ කරන්න එපා. ඩොලර් 50ක්වත් තියනම් ඔයා අන්න ඒ විදිහට දශමකින් ඇල්ලුවට අවුලක් නැහැ. මොකද එතකොට ඔයාට ස්ටෙප් 6ක් 7ක් ඉස්සරහට ලොස් වුණත් අදින්න පුළුවන්. අපි මේක නිතරම අපේ ටේස්ට් එක තියාගන්න ඕන. ආපහු ආහුනේ රෙඩ් එකක්. ඉතින් අපි කරන්නේ මොකද? මෙන්න මේක ආපහු අල්ලනවා 0.6. රෙඩ් එකක් අල්ලනවා 0.6. අන ලොට් එකක් ගේන්න අපි 0.6න් අල්ලුවා. ඉතින් මේ විදිය තමයි මේ වැඩේ කරන්නේ. පරාද වුණොත් එක අවස්ථාව පරාද වුණොත් ඊළඟ ස්ටෙප් එකට යනවා. ඒ අවස්ථාව පරාද වුණොත් ඊළඟ ස්ටෙප් එකට යනවා. ඊළඟ පරාද වුණොත් ඊළඟ ඒ වගේ ස්ටෙප් 6කට විතර ඔයා හදාගෙන 6කට 7කට හදාගත්තොත් අනිවාර්යයෙන්ම මේ වැඩේ කරන්න පුළුවන්. මොකද ඒක වගේ කලර් දෙකක් කොතනදී හරිම මැච් වෙනවා. අවස්ථා දෙක තුනක් විතරයි ඉස්සරහට යන්නේ. ඉතින් බලමු ඕන අපි රෙඩ් එකක් ඇල්ලුවේ. මේක රෙඩ් එකක් ආවෙන්න 0.6. ඉතින් ඔන්න බලමු මේ අවස්ථාව කොහොමද වෙන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එක ක්ලික් කරනවා කියලා බොරු වෙන්නපා. ඔයාලට ලොකු අත්දැකීමක් කියන එක ඔන්න ආපහු අපි වින් කරා. ඉතින් ඔන්න ඊළඟට බලමු අපි ආපහු අල්ලන්නේ රෙඩ් එකෙන්. හැබැයි අපි amount එක 0.2. ඒක වෙනස් කරගන්න එපා. ඔයාගේ amount එක වැඩි වෙනවා කියලා ඔයාලට තේරෙනවා. නමුත් අපි 0.2 නම් අල්ලා ගන්න හැදුවේ. අපි ඒ විදිහටම යමු. කිසිම හදිස්සියක් නෑ මේකෙදි. කලබලයක් නෑ මේකෙදි. අපි කරන්නේ අපිට අපේ ටාගට් එක දවසට ඩොලර් 1ක් හෝ 2ක්. 1ක් කෙව්වත් ඔයා මාසෙක ඩොලර් 30ක් හොයනවනේ රුපියල් 9000ක් විතර. 2ක් කෙව්වොත් ඔයා මාසෙකට ඩොලර් 60ක් හොයනවනේ. ඩොලර් 60ක් කියන්නේ රුපියල් 16000ක් විතර. ඉතින් ඒක ඔයාගේ හැකියාව. ඔයාට පුළුවන් පොඩි amount එක රුපියල් 3000කින් පටන්ගෙන මේ ගේම් එක ගන්න. රුපියල් 3000ක් දාලා මාසෙක රුපියල් 9000ක් කෙවුවත් ඇතිනේ. ඒක මේ මාසෙ විතරක් නෙවෙයි, ඊළඟ මාසෙත් ඔයාට හොයන්න පුළුවන් නේ ඕන්න. එතකොට ඔයාගේ කැපිටල් එක එහෙම ඇවිල්ලා වැඩි වුණොත් ඔයාට පුළුවන් නේ හොයන අර ගාන පොඩ්ඩක් වැඩි කරලා ගහන්න. එතකොට ඊට වඩා ආගයකට යන්න පුළුවන් නේ. ඔන්න පේනවා ඔයාට ආපහු ඔන්න අපි වින් කරා. ඉතින් බලමු මෙන්න මෙයා වින් කරාන් පස්සේ අපි ආපහු අල්ලන්නේ කොළපාටින්
රතුපාටි 0.2ක්. මම මේක අවධාරණය කරන්නේ ඔයාට හිතෙනවා ටික වෙලාවක් යනකොට ආ මේක වින් කරා මේක වින් කරා මේක පොඩි ගානකින් අල්ල හරියන්නේ නැහැ ලොකු ගානකින් අල්ලන්න ඕනේ. මම මේ ඔයාට මේ හිතන දේවල් මේ කියන්නේ. එහෙම හිතනවා හිතලා ඔයාට පුළුවන් මේක 0.5 මං අල්ලනවා කියලා. එහෙම යන්න ගියොත් අන්න අර ඉස්සරහට යනකොට තියෙන ගැප් එක ඔයාට කවර් කරන්න බෑ. ඔයාගේ ඩොලර් 50ක්වත් තියෙනම් මං සජෙස් කරන්නේ ඩොලර් 50ක්වත් තියෙනම් ඔයා 0.1කින් පටන් ගන්න. ඒක ඉෂුව එකක් නෑ. හැබැයි ඩොලර් 10කින් වගේ පටන් ගන්නවා නම් ඔයා අනිවාර්යයෙන්ම 0.1කින් පටන් ගන්න. එතකොට ඔයාට ඉස්සරහට යන්න පුළුවන්. ඔයාගේ මවුන්ට් ඩොලර් 20ක්වත් තියෙනම් අඩුම ගානේ 0.2කින් පටන් ගන්න. 20කට වැටෙනවා. ඩොලර් 30ක්වත් තියෙනම් ඔයා 0.3 වගේ පටන් ගන්න. ඔබට අඩු ගාන වගේ එමවුන්ට් එක ඔන්න ආපහු වින් කරා. ඔයාට පේනවා මේක වින් කරනකෙන රතු බාට හතරක්ම වින් කරා අපි. ඒත් ප්‍රශ්නයක් නෑ අපි අල්ලන්නේ මෙන්න රෙඩ් එක මේ ආපු කලර් එකමයි 0.2කින්. ඉතින් ඔයාට හිතනවා ඇති මේ වීඩියෝ එක ඩික් කරන්න නෙමෙයි මම මේ වැඩේ කරන්නේ. ඔයාට ලයිව්ම මේ වැඩේ පෙන්වන්න. මට මේ වීඩියෝ එක ඩික් කරා කියලා ඇති ප්‍රයෝජනයක් නෑ. මට ඕන මේකේ අවබෝධයක් දෙන්න අපිට මේ වගේ දේවල් කරන්න පුළුවන් කියලා. මොකද අපි ගොඩක් දේවල් කරනවා කිසි තේරුමක් නැතුව. අපි කාලය ගත කරනවා එක එක දේවල් කර කර කිසි තේරුමක් නැතුව. සමහර විට අපි ඒ දේ කරලා මාස ගාණක් කළා සත පහක්වත් හොයලා නැතුව. නමුත් මෙන්න මේ වගේ තැනකට රුපියල් 3000ක් විතර දාලා රුපියල් 6000ක් විතර දාලා ඩොලර් 20ක් විතර ගෙවුවොත් බය නැතුවම ගහන්න පුළුවන් මේ වගේ amount එකකින්. 0.2කින් දැන් මම මේ ගහ මේ චෙල්ලම් කරන විදිහ ඔයාලට පේනවනේ කොහොමද මේ වැඩේ මම මේ කරන්නේ කියලා. ඉතින් ඔන්න බලන්න ඔන්න ආපහු අපි රෙඩ් එක ඇල්ලුවා. කිසිම ගැටලුවක් නැහැ රෙඩ් එක ගියොත් අපි ඊළඟ කලර් එක ඊළඟ රල්ල මම වඩ ඔන්න 23.54ක් වෙලා තියෙන්නේ. ඔන්න රෙඩ් එක ආපහු වින් කරා. ඉතින් යාළුවෝ ඔයාලට පේනවා මේක කොච්චර සාර්ථකව කරන්න පුළුවන්ද. හැබැයි අපේ ඉවසීම තියෙන්න ඕනේ. අපි මේක අඩිතක් තේරු කරන්න ඕනේ. ආ දැන් දිනනවා මගේ amount එක වැඩි කරලා ඇල්ලුවා නම් මට මීට වඩා දිනන්න තිබ්බා. ඔව් දිනන්න තිබ්බා. ඒ වගේම loss වෙන්නත් තිබ්බා. අපි මොකටද රික් එකක් ගන්න? අපි සල්ලි නැති කරගන්න ඕන. අපි ආපහු රෙඩ් එකක් අල්ලනවා 0.2. රික්ෂිකක් ගන්න එපා. ඔයාගේ තල්ලි නැති කරගන්න වැඩ කරන්න එපා. අපි ඉක්මන් වෙලා අපිට මොකද අපේ ජීවිතවල තියෙන පොඩි ලොකු ඇරියස් එකක් ඉක්මනට ඉක්මනට මුදල් වෙන. සමහර මේ වගේ දේවල් විදිය එක කරාම සමහර විට ඔයාට හිතේ මොනම් පිස්සුවක්ද මේ කරන්නේ 0.2ක් දාගෙන කරේ. ඩොලර් 2ක් විතර දාන් කරා නම් මේ වින් කරපු ඒවා ඇත්තට ඒවා එහෙම වින් කරනවානේ ඩොලර් 2ක් දැම්මත් නේ. හැබැයි ඩොලර් 2ක් දාලා අන්නතර ලොස් වෙච්ච වෙලාවට හිර වුණාම ඔයාට උත්තරයක් නැති වෙනවා. ඒක නිසා කිසිම ප්‍රශ්නයක් නැතුව මේ මොඩියුල් ඩොලර් එකක් ගන්න ඔයාට අවස්ථාව ලැබෙනවා. අපේ කොළපාට එකක් ආවා. ගැටලුවක් නැහැ. අපි කොළපාටම අල්ලමු 0.6. අපි වාගේ amount එක ඩොලර් 500ක් ඩොලර් 100ක් 200ක් තියෙනම් මේක 0. ඩොලර් එකකින් ඇල්ලුවට කමක් නැහැ. ගැටලුවක් නැහැ. ඩොලර් එකකින් ඇල්ලුවා. ඩොලර් එකකින් ඇල්ලුවා ඩොලර් එකයි 0.9ක් හම්බෙනවානේ. එකක් වින් කර ඩොලර් 1.9ක් හම්බ වෙනවා. ඉතින් ඒක නිසා ඒකෙන් ඩොලර් 2කට ආසන්න ගණක් හම්බ වෙන එකට එකක් වගේ එකට එකකට ආසන්න අගයකට එනවා මේකේ අගය. නමුත් ඔන්න ඔයා මතක තියාගන්න ඕන කාරණාව තමයි මේකේදී වගේ amount එක පොඩි නම් අපි මේ වගේ amount එකකින් අල්ලන්න. ඔයාට නිතරම chart එක මතක තියාගන්න පළමුවෙන්ම අල්ලන එක වගේ තුන්ගුණයකින් දෙවෙනි එක අල්ලන්න දෙවෙනි එක අල්ලන වගේ තුන්ගුණයකින් අල්ලන්න. එහෙම තුනේ ගුණාකාර වලින් අල්ලගෙන ගියොත් ඔයාට ලොස් නොවි නිතරම ඊළඟ එකේදී ප්‍රොෆිට් එකක් එනවා. කොතන දිගින් කරත් ප්‍රොෆිට් එකක් එනවා. අපි කොළපාට ඇල්ලුවේ ආවේ රතු පාට. අපි ආපහු රෙඩ් එකට යනවා 0.18කට ආපහු යනවා 0.18කට. 6 + 3 = 1. ඉතින් මතක තියාගන්න මේ දසමිස්ථාන තියද්දී හරි පරිස්සම් වෙන්න ඕනේ. දසමිස්ථානයක් වැරදුනොත් ඔයාට ඔයාගේ amount එක වෙනස් වෙනවා නේ. ඔයා අල්ලන amount එක හරියටම චෙක් කරලා බලන්න. අපි දැන් 0.18 ඇල්ලුවේ. පළවෙනි එක රෙඩ් අල්ල පරාද වුණා. ඊළඟට ග්‍රීන් අල්ල පරාද වුණා. දැන් අපහු රෙඩ් අල්ල තියෙනවා 0.18කින්. ඉතින් ඔයාලට පේනවා amount එක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ වගේ ගණන් වලින් ඇල්ලුවාම ඔයා loss වෙන්නෙත් නැහැ. ඔයාට ඉස්සරහට ස්ටෙප් ගණක් යන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක ටිකක් ඩික් වෙලා තියෙන්නේ දැන්ටත්. නමුත් ඔයාලට පේනවා මම මේ වැඩ කරපු වෙලාවත් එක්ක. හැබැයි මේක වැඩි කරලා ඇල්ලුවා නම් මට මේ පුළුවන් එහෙම කරලා පෙන්වුවාම ඔයා ඔයාට ඒ කියන්නේ මේක බලන ඔයාලා හිතේ මමත් ඒ වගේම කරන්නේ. ඔන්න අපි ආපහු වින් කරා. ඉතින් මං ඔන්න ඔයාට මගේ amount එක පෙන්වන්නම් මෙතනදී. මෙන්න ඇසෙට් වලට යනවා.
අපි පටන් ගත්ත යාළුවේ 22.6කින් ඔන්න මං 23.67ක් වෙනකන් ලයිව්ම ඔයාට කරලා පෙන්නුවා. ඉතින් මතක තියාගන්න මේ දේ කරන්න පුළුවන් වෙන්නේ ඩොලර් 10ක් 12ක් තුනක් ඇති. හැබැයි ඔයා අල්ලනකොට දශම බිංදුවයකින්වත් පටන් ගන්න ඩොලර් 10ක් තියෙනම් ඩොලර් 20 පෙන්නට පස්සේ දශම බිංදුවයි දෙකින් පටන් ගන්නතර කමන්නේ. ඒ වගේ amount එක අනුව. ඒකයි මම කිව්වට ඩොලර් 100ක්වත් තියෙනම් ඩොලර් 100ක් තියෙනම් ඔයා දශම එකෙන් පටන් ගන්නතර කමක් නැහැ. ඔයා කොහොම කරලා loss නොවී ගහන්න පුළුවන් මේක බයි නැතුව. පාඩට පාට අල්ලන කෙනෙක් කරන්නේ. ඔයාලට පේනවනේ කොච්චර සර්ලයිද කියලා. ඕනම කෙනෙකුට මේ වැඩේ කරන්න පුළුවන්. අනිතක විනාඩියක් ඇතුළත ඔයාලට කරන්න ඕන දේ තීරණය කරන්න පුළුවන්. හැම විනාඩියකදීම වෙනවා. ඒතකොට ඔයා මේ දිට විනාඩි 10ක් කරොත් විනාඩි 10ක් කරොත් ඒ විනාඩි 10ම win මේ වෙලාවේ. ඔයාලට පේනවා මං කරපු හැම එකක්ම loss 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 කියලා ආවට අන්තිම එක win කරපු වෙලාවට අර loss ඔක්කොම කවර් වෙලා win එකකට එනවා. ඒ කියන්නේ මේ දැන් මං ඔයාලට live කරපු හැම එකක්ම win. ඉතින් මේක ලොකු amount එකක් දාලා කරා නම් ලොකු මුදලක් වන්න. ඔයා මම දශම එකකින් කරා නම් දශම බිංදුවයි දෙකෙන් නෙමෙයි කරේ. දශම දෙකෙන් කරා නම් මේ වෙනකොට ඩොලර් 10ක් හොයලා. ඩොලර් 1ක් හොයනවා කියන්නේ ඒකේ 10 ගුණයක් මම හොයන්න ඕනේ. ඩොලර් 10ක් හොයලා. ඉතින් මම මේක ඩොලර් 1කින් කරා නම් ඔයාලට පේනවා ඩොලර් 100ක් හොයලා. ඔයාලට පේනවා ඒකේ ගුණාකාරය. හැබැයි ඒ දේ කරන්න පුළුවන් වෙන්නේ අපේ කැපිටල් එක වැඩි වුණොත් විතරයි. ඉතින් මේක මම හිතනවා ඕනම කෙනෙකුට සරලව වැඩේ කරන්න පුළුවන්. ඉතින් ඔයාලට ලැබෙන විනාඩි 5කට වුණත් මේ දේ කරන්න පුළුවන්. ඇයි ඔයාලට විනාඩියයි යන්නේ මේකේ ඉරණම විසඳ ගන්න. ඉතින් ඔයාලට පේනව ඕන මම ලයිව්ම ඔයාලට ඩොලර් එකක් හොයලා පෙන්නනවා. මම ওই ලොකු වැඩ බොරු වැඩ පෙන්වන්න යන්න උත්සාහ කරන්නේ නැහැ විනාය වගේ. මොකද ඔයාට තේරෙනවා මම ලයිව්ම ඔන්න 22.6න් පටන් ගත්ත එක 23.67ක් වෙනකන් ගෙනාවා. ඔයාට ඔයාට කරන්න තියෙන්නේ පුංචි මුදලක් දාලා මේ වගේ එකක් try කරන්න. මේ වගේ එකක් try කරාම ඔයාට ලැබෙන එවෙලෙම result එක හම්බ වෙනවා. කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ඔයාලෝ ඔයාගේ අර ඉක්මන් අඩිතක්සේරුවක් කරලා මේක win වෙනවා මම වැඩිමින් ගන්න අල්ලනවා කියලා ගියොත් ඔයාට loss එකක් යන ඉඩ කඩක් තියෙනවා. මම කියන්නේ නැහැ ඒක loss එකක්ම වෙයි කියලා. නමුත් loss එකක් යන ඉඩ කඩක් තියෙනවා. ඒකනි මුදල් එක්ක ඔයාගේ අතේ මුදල්. මොකද අමාරුවෙන් හම්බ කරන මුදල් අපි ගාව තියෙන්නේ. ඒ මුදල් නැති කරගන්න අපි කවුරුවත් කැමති නැහැ. ඉතින් එහෙම කෙනෙකුට මෙන්න මේකයි ඇවිල්ලා. මොකද අපි මේ වගේ මොනවා හරි දෙයක් කරේ නැත්නම් අපිට මුදල් ලැබෙන ක්‍රමයක් නැහැ. අපිට අපි ඉන්ටර්නෙට් උත්සාහ ගන්න කීයක් හරි හොයාගන්නේ. එතකොට ඔයාට දවසට රුපියල් 300ක් අමතරේ වොත් 300ක් කියන එක පොඩි මුදලක් කියලා හොයන්න එපා. මේ ඩොලර් එක පොඩි ගාණක් කියලා හිතන්න එපා. ඔයා මේ ඩොලර් එක හොයන්නේ අමතර විදියටනේ. ඔයාට දෙන ආදායම් මාර්ග එහෙමම තියෙනවා. ඔයා මේ අමතර ඩොලර් එකක් හොයන්නේ. ඒක රුපියල් 300ක් හොයන්නේ. සමහර විට ඔයා දවසේ වැඩ කළා, දවසේ පැය 8ක් 10ක් වැඩ කළා, බස් වල ගිහිල්ලා වැඩ කළා හොයන්නේ මේක බලන ඔයා හොයන්නේ. දවසට ඩොලර් වලින් ගත්තොත් ඩොලර් 3ක් හරි 4ක් හරි රුපියල් 4ක් කියන්නේ 1200යි ඩොලර් 4ක් හරි ඔයා හොයනත්. ඒ වුණාට ඔයා ටී ටයිම් එකක ඉන්නකොට බස් එකක යනකොට ගෙදර පොඩ්ඩක් නිදාගෙනලාට මේ වගේ වැඩක් කළා ඩොලර් 1ක් 2ක් හොයාගත්තත් මොකද වෙන්නේ? මම ඔයාලට පේනවා දැන් මේ කතා කරපු වෙලාවේනේ මම මේ ඩොලර් ගෙහිවි විනාඩි ඕන නම් 20ක් 25ක් 30ක් යන්නද පැය භාගයක්. පැය භාගෙට ඩොලර් 1ක් හෙව්ව කෙනා රුපියල් 300ක්. එතකොට ඔයා මේක විනාඩියක් කරොත් විනාඩි 2ක් කරොත් sorry පැයක් කරොත් පැය 2ක් කරොත් ඔයාලට ඩොලර් 2ක් 3ක් හොයන්න පුළුවන්. බැරි නෑ පුළුවන්. හැබැයි මතක තියාගන්න ඔයාගේ amount එක ඔයාට ලොකු මුදලක් මේ වලට invest කරන්න එපා. ඔයා පුංචි මුදලක් දාලා වැඩේ කරන්න. කරලා ඒ amount එක capital එක වැඩි වුණාට පස්සේ ඔයාගේ අර අතන අර අපි අර phases කඩාගෙනකොට හදපු ගාණක් වැඩි කරන්න. එතකොට ඔයාට එන ආදායමත් එතන වැඩි වෙනවා. ඔයා අර කාලෙදිම හොයන ගාණ වැඩි වෙනවා. ඒ විදිහට කරන්න. ඔයා රුපියල් 3000ක් දාලා දශමයකින් දශම බිංදුවකින් කරා නම් අද පැයක් හෙට ඩොලර් 20ක් කරගත්තට පස්සේ ආපහු ඒ පැයම කරන්නකෝ දශම දෙකක් කළා. ඔයා අර හොයපු ඩොලර් එක ඩොලර් දෙකක් වෙනවද? ඊළඟ දවස් ඩොලර් 50ක් ඉතුරු නම් පස්සේ දශම 3කින් හරි 4කින් හරි පටන් ගන්නකෝ. එතකොට ඔයා හොයපු මුදල අද හොයපු කාලෙ මෙහෙවුවත් ගාන වැඩි වෙනවනේ. අන්න ඒ විදිහට ගිහිල්ලා ඔයා ඔයාගේ ටාගට් එකට යන්න. මේක පුංචි මුදලක් කියලා හිතන්න එපා. රුපියල් එකතු වෙලා තමයි ඔය ලක්ෂ ගණන් මිලියන ගණන් ට්‍රිලියන ගණන් හැමදේම හැදෙන්නේ. ඉතින් මේ අපි කරන්නේ අපේ ජීවිතේට යම් කිසි ආදායමක් එකතු කරගන්න මේ ඉන්න තත්ත්වෙන්න. ඉතින් මේක නිදහසේ ගෙදර ඉන්න කෙනෙකුට මේක මීට වඩා කරන්න පුළුවන්. රැකියාවක් කරන කෙනෙකුට වඩා කරන්න පුළුවන්. ජොබ් එකක් අපේක්ෂාවකින් කෙනෙකුට රුපියල් 3000ක් විතර දාලා මේ මෙතඩ් එක
බලන්න පුළුවන්. ඔයාලගේ ගෙදර මේක සූදුවක් නෙවෙයි, මේක මොනවහරි කරලා සල්ලි හොයන ක්‍රමයක්. මේක කාටවත් වැරද්දක් කරන දෙයක් නෙවෙයි, තමන්ම තම හොයල ක්‍රමයක්. මේක සල්ලි අනුන්ගේ සල්ලි ගන්න දෙයක් නෙවෙයි, මේ පිරමිඩ් එකක් නෙවෙයි මේක. ඔයාලා දන්නවනේ ඒ වගේ කතාවක් තියෙනවනේ. එහෙම එකක් නෙවෙයි. ඔයා මේක ඇතුලේ සෙල්ලම් ප්ලේ කරලා යම් කිසි කැපවීමක් කරලා ඔයා මුදලක් හොයා ගන්නවා. ඉතින් ඒක නිසා ඔයාට අවස්ථාව තියෙනවා මේ මෙතඩ් එක ඇතුලේ මුදල් හොයන්න. ඉතින් මේක රියල් මෙතඩ් එකක්. මම පෞද්ගලිකවම දවසට ඩොලර් 3ක් හෝ 4ක් හොයනවා. මම 4ක් වට ඩොලර් 3කින් මම ගොඩක් වෙලාවට නතර ගන්නවා. මට ගොඩක් ප්‍රී හිතුනොත් තමයි, ප්‍රී වෙලාවක් තුනොත් තමයි මම මේ වැඩේ කරන්නේ. හැබැයි මම ලොකු එමවුන්ට් දාලා යන්නේ නැහැ මේ වැඩේ කරන්න. මම ඩොලර් 20ක් 25ක් වෙලා ඕක 30ක් 35ක් වුණාන් පස්සේ ඩොලර් 10ක් 15ක් ආපහු එළියට ගන්නවා. මම ඒක තියාගෙන ඒකේ ලොකු ගේම් ගහන්න යන්නෙත් නැහැ. ඒ වගේ තමයි මම මේක ඇතුලේ යම් කිසි මුදලක් හොයන්න උත්සාහ කරන්නේ. ඉතින් මං හොයන මෙතඩ් එක තමයි ඔයාලට දුන්නේ. මොකද මේ වලට සිග්නල් සර්විස් තියෙනවා, එක එක දේවල් තියෙනවා. ඒ මොන දේ කරත් මොකද සිග්නල් සර්විස් එක ගත්තොත් සිග්නල් සර්විස් එක ඔයාලට බලන්න පුළුවන් ඩොට්ස් යනවා එක දිගට 15ක් විතර. ඉතින් ඒ වගේ වෙලාවක අපිට ආරක්ෂා වෙන්න බෑ. මොකද මේ සයිට් හදලා දෙන මම නැවතත් කියනවා, අපිට මුදලක් හොයා ගන්න නෙවෙයි ඒ සයිට් එක හදපු අය, ඔයාලට මුදල් හොයන්න හදපු ක්‍රමේ තමයි මේ. අපි කරන්න ඕනේ ඒ ක්‍රමේ පාවිච්චි කරලා අපිට පුළුවන් ගේම් එක ගහන්න. ඉතින් මං ඔයාට මේ විතරේ වීඩියෝ එක දිගට අරගෙන උනත් ඔයාට ලයිව්ම පෙන්නලා කිව්වේ මෙන්න මේක කරන්න පුළුවන් මෙතඩ් එක. මේ මෙතඩ් මේ වගේ මෙතඩ් එක ගියොත් ඔයාට ලොස් නොවී ගහන්න පුළුවන්. පොඩි එමවුන්ට් එකකින් පටන් ගන්න, අර විදියට පේසස් කඩා ගන්න. පේසස් කඩා ගන්නකොට අර වගේ අවම පේසස් එකකින් පටන් ගන්න. එතකොට ඔයාලගේ එමවුන්ට් එක ස්ටෙප් 6කට 7කට කඩා ගන්න පුළුවන්. එතකොට ඔයාට ලොස් නොවී ගහන්න පුළුවන් ගැටලුවක් නැතුව. ඉතින් යාළුවේ දවසට ඩොලර් 1ක් හොයන්න මුලින් පටන් ගන්න. ඊට පස්සේ ටික කාලයක් ඇද්දි 2ක් හොයන්න පටන් ගන්න. ඊට පස්සේ ටික කාලයක් ඇද්දි 3ක් හොයන්න පටන් ගන්න. ඩොලර් 3ක් දවසට හොයුවාම ඒ හොඳටම ඇති මං හිතන විදියට. මොකද ඔයා ඩොලර් 3ක් කියන්නේ ඩොලර් 90ක් හොයන මාසෙට මේ විදිහට හෙව්වොත්, ඒ කියන්නේ ඔයා ඩොලර් 90ක් මාසෙට හෙව්ව කියන්නේ අනිවාර්යයෙන්ම ඔයාගේ ආදායම රුපියල් 27000ක් විතර වෙනවා. තමයි ඔයාගේ රැකියාව කළා ඔයා ගන්න රුපියල් 27000ක් වෙන්න පුළුවන්. ගෙදර ඉන්න කෙනෙක් නම් මේ වගේ දෙයක් කළා රුපියල් 27000ක වගේ ආදායමක් එයාට ගෙදර ඉඳන් හොයන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. අවු යන්න, බස් වල යන්න, තෙරපෙන්න, කාලේ නාස්ති කරන්න, ඇඳුම් කිල්ටි කරගන්න ඕනේ නැහැ. ගෙදර ඉඳන් මේ වැඩේ කරන්න පුළුවන්. ඔයා රැකියාවක් කරන කෙනෙක් නම් ඔයාට බස් එක යන ගමන් මේ වැඩේ කරන්න පුළුවන්. ඔයාගේ කාර්යාල ලැබෙන විවේක වෙලාවේ මේ වගේ වැඩක් කරන්න පුළුවන්. ගෙදර ඇවිල්ලා නිකන් ටීවී එක ඉස්සරහා බල බල ඉන්න වෙලාවේ, Facebook එකේ උඩ පහළ වෙන වෙලාවේ මේ වගේ එකක් කරන්න පුළුවන්. ඉතින් යාළුවෝ මම ඔයාට ගොඩක් අදහස් දුන්නා මේ වගේ දෙයක් කළා ඔයාගේ ජීවිතයට යම් කිසි මුදලක් එකතු කරගන්න. මේ තියෙන ආර්ථිකයට යම් කිසි ශක්තියක් කරගන්න. ඉතින් අපි තවත් මේ වගේ වීඩියෝ කීපයක් හමුවෙමු. ඔයාට සුබම සුබ දවසක්.